අයිබෝවන් ජයග්‍රහි සුබදැස්සනක් ඔබට අපි 2018 වර්ෂයේ දෙවැනි මාසේ ආරම්භක දවසේ ඔබව අහවන් විඳිනිය උදැස්සනින් ජනවාරි මාසයක්ම දැන් ගෙවිලා ඉවරයි මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙට අපි මුල පුරන්න සූදානම් ඉන්නවා මේ මාසෙ ඉතින් ඇත්තටම ගොඩක් ලොකු විශේෂත්වයක් තියෙනවා අපි සාද කිව්වොත් නිදහසේ මාසය කියලා අපි හඳුන්වනවා ඒ වගේම තව ආදරවන්තින්ගේ මාසය කියලාත් කියනවා ඒ වගේම ඉතින් අනිත් සමාජීය කටයුතු වශයෙන් ගත්තොත් එහෙම ඉතින් මේ මාසේ ගොඩාක් ලොකුට වැදගත්කමක් තියෙනවා බොහෝ අවස්ථා පිළිබඳ කතා බහ කරද්දී ඉතින් ඊයේ දවසේ නිවාඩුවත් එක්ක අද දවසේ නැවතත් ඔබේ කටයුතු ආරම්භ කරද්දී අපි විඳිනිය උදෑසනින් ඔබට බොහොම සුන්දර දේවල් ගෙනෙන්න සූදානමින් ඉන්නවා ඒ මක්නිසාද කිව්වොත් එහෙම දැන් මේ මාසය විශේෂයෙන්ම කතා බහ කරද්දී අපි ඔබට මේ කල්නුත් සඳහන් කළා දැන් බොහෝ අවස්ථාවල බොහෝ දේවල් සංවිධානය වෙනවා මේ මාසේ විවිධ අවස්ථාවලදී. අපි ඔබට දැන් හිරු ටීවී හරහත් බොහෝ දේවල් ඒ ආකාරයෙන් ගෙනෙද්දී නිදහසට තව දින කීපයයි තියෙන්නේ දින 3ක 4ක වගේ කාලයක් තියෙන්නේ. ඉන් අනතුරු ඒ නිදහස ආදරණීය ලෙස සමරන්න බලාපොරොත්තුෙන් ඔබ ඉන්නා වගේම අපි ජාතියක් හැටියට ඒ නිදහස අභිමානින් සමරන්නට සූදානමින් ඉන්න අයුරු පිළිබඳ ඔබට නිරන්තරයෙන් තොරතුරු ගෙනෙන්නත් සූදානමින් ඉන්නවා. ඉතින් දැන් විඳිනිය උදෑසනින් අපි හැමදාමත් වගේ මේ විශේෂාංගයේදී කතා බහ කරන දේවල් ඔබට ඉතාමත් වැදගත් අපි සතියේ දවස් කීපය බෙදාගෙන ඒ ඔබට නිවසේ ඉඳන් දැනගන්න අහගන්න විඳගන්න රස විඳින්න බොහෝ දේවල් ගෙනෙද්දී දැන් අද දවසේ අපි මොනවද කරන්නේ කියන විශේෂාංග පිළිබඳ ඔබට යම්කිසි හඳුන්වා දීමක් කරන්න ඕනේ කියලා මං හිතුවා ඒ අතරින් දැන් විශේෂයෙන් අපි ඔබේ සිනමාව වෙන්න පුළුවන් වේදිකාවේ ඒ වගේම ටෙලිනාට්‍ය තුළ ඔබ ආදරය කරන සුන්දර චරිතයක් පිළිබඳව කතා කරන්න සූදානමින් ඉන්නවා අද විඳිනිය උදෑසනේ. ඒ වගේම තමා ඔබේ ආදරණීය තරුවකට සුබ උපන්දිනයක් වේවා කියලා ඒ සුබ පැතුම් ප්‍රාර්ථනා ගෙනෙන්නත් අපේ උදවිය සූදානමින් ඉන්නවා. ඉතින් මේ හැම දෙයක් පිළිබඳව අපි කතා බහ කරන්න සූදානමින් ඉන්න වෙලාවේ අපි අද මුලින්ම සූදානමින් ඉන්නේ ඔබට හඳුන්වා දෙන්නට අද අපි ආරාධනා කරපු ඒ ආදරණීය සුන්දර චරිතය. ඔහු බොහෝම ඔබේ හදවත සොරාගත චරිතයක් බවට පත්වෙනවා. ඒ චරිතය පිළිබඳ යම් කිසි හැඳින්වීමක් මේ රූපරාමු පෙළ තුළ ඔබට තියේවි. වැටි එකා වගේ එකට හිටි එක පවුලේ උපන් ලෙසේ ආරක්ෂා නාස්ලනුව දමනවාල් කරත්තයක බඳිනවාල් අපට හිටිය ලපටි කැටුම් ආවර වස්සා බර ගොයා ලින්දට ගියත් අවසරයක් ගන්නට වේවි ගල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීති එක යායේ කකා වැටි එකා වගේ එකට හිටි එක පවුලේ උපන් ලෙසේ කළ ආරක්ෂා ගමන වාලු හරක්කයක බඳින වාලු අපට හිතින් ලබනි කැටුනාවර වසා මේ ගීතේ නම් ඉතින් ඇහෙද්දී ගොඩක් අවස්ථාවල මේ තරුණයන් ඒ කාලේ ඔය
විචිත්‍රවත් මේ රූපරාමු මං හිතන්නේ කළු සුදු සිනමාවෙන් එනකොට මං හිතන්නේ ගොඩක් දිනක් කතා බහ කරපු තමන්ගේ තාරුණ්‍යයට නැවතත් ගියපු චරිත බිහි වෙච්ච චිත්‍රපටයක රූපරාමු ඔබ දැක්කේ. ඒ අතරේ ඔබ ආදරණීය ලෙස ආදරය කරපු චරිතයක් හිටියා, ශ්‍රියන්ත මෙන්ඩිස්. අපි ආදරණීය කතා කරපු ආයුබෝවන් සුබෝදයක් කියලා පිළිගන්න උතුමාව. මේ උදෑසනේ ඉතින් අපිට අද මේ විශේෂාංගය තුළ ඇත්තරම අපි කතා බහ කරන දේවල් අපි අර සාමාන්‍ය වශයෙන් කතා කරන දේවල් වුණාට හැබැයි ටිකක් අර අතීතයට අපි ඔබව කැඳවගෙන යන සූදානම් වෙන විශේෂාංගයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ හින්දම දැන් මේ මංගල තෑග්ග චිත්‍රපටිය මංගල තෑග්ග දානුෂ්ක එච්.ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරේ මගේ ඇත්තටම ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරපු පළවෙනි චිත්‍රපටිය. ඊට ඉස්සෙල්ලා සාගරයක් මැද කියන චිත්‍රපටිය රඟපෑව පොඩි චරිතයක්. නමුත් ප්‍රධාන භූමිකාවක් සඳහා මං මේ එච්.ඩී. ප්‍රේමරත්නයන් ආරාධනා කළේ මේ චිත්‍රපටියට. මං හිතන්නේ ඒක හොඳ සිහිවටනයක් වුණා මගේ සිනමා ප්‍රවිෂ්ටියට. අනිවාර්යෙන්. දැන් මේ කතාව අපි තව ගෙනින්න සූදානමින් ඉන්න ඔබට. හැබැයි දැන් අපි යන්න සූදානමින් ඉන්නේ මුලින්ම ඉපදුණු ගම්පලාත ඉපදුනේ කොහෙද, ඒ වටපිටාව කොයි වගේද, පවුලේ විස්තර කැමති පොඩ්ඩක් අතීතයට. අතීතය ඇත්තට මං හිතන්නේ ජීවිතයේ ඉතාමත්ම ස්වර්ණමය යුගයේ තමයි. කෙනෙකුට අතීතයෙන් ලබාගත්තු දැනුම පන්නරේ තමයි ඊළඟට ඔහුට අනාගතයට ගොඩනගා ගන්නට හේතු කාරණා වෙන්නේ. ඔබ මේ අද පළවෙනිදානේ පළවෙනිද උදෑසනම අතීතයේ මතක් කරපු එක ඉතාමත්ම හොඳයි කියලා මට හිතෙනවා. මගේ ගම්පලාත රාගම. රාගම කියන්නේ අර්ධ නාගරිකයි. කොළඹ ඉඳලා කිලෝමීටර 10ක් 12ක් වගේ එහාට උනාට පොඩි ගැමි පරිසරයක් තමයි තිබුණේ. තාමත් හැබැයි ගැමි පරිසරයේ එහෙමම යම් අඩු වැඩි වශයෙන් තියෙනවා. ඉතින් මේ පරිසරයේ ජීවත් වෙනවා මව් ගුරුවරියක් කරලයින් සොයිසා. අවුරුදු 91ක් තවමත් ජීවතුන් අතර ඉන්නවා. පියා විධායක නිලධාරියෙක් එතුමා නැහැ ජීවතුන් අතර. ඉතින් මේ දෙන්නට පියා ලාසරස් මෙන්ඩිස්, අම්ම කරලයින් සොයිසා, මේ දෙන්නට හම්බ වෙච්ච පළවෙනි දරුවා දැන් මව් ගුරුවරියක් හැටියට මාව කුසේ තියාගෙනම කුස පිරිමදෙමින් එයා වයලින් එක ප්ලේ කරන, ඒ කියන්නේ සංගීතයත් උගන්නපු කාන්තාවක්. එතකොට වයලින් එක ප්ලේ කරමින් කුසේ අතගාමින් කරවලු මේ ලැබෙන දරුවා ලෝකයට හොඳ යමක් කරන්න පුළුවන් බලන්න ප්‍රාර්ථනීය දේ දෙමව්පියන්ගේ යහපත් දරුවෙක් වෙන්න ඕනේ කියන කාරණාව තමයි ඇයිගේ හිතේ ධාරණය කරගෙන ඇය නිරන්තරයෙන්ම මතුරමින් හිටියේ. හැබැයි ධනුෂ්ක මේ මව් කල්පනා කරනවා පවුලේ වැඩිමල් දරුවක් ගැහැණු ළමයෙක් වුණොත් පවුල ආරක්ෂා කරගෙන එහෙම තියෙනවනේ අපේ ගැමි සමාජය තුළ පොඩි මතයක්. ඒක නිසා මේ ළමයා දුවෙක් වෙයි කියලා තමයි ඒ කාලේ මම හිතන්නේ. බලන්න බෑ මේ ඒක නිසාම නමකුත් හැදුවා ශාන්ති කියලා. මෙතරම් ශාන්ති වේවා, ශාන්තියක් වෙයි කියලා හිතලා නමකුත් හැදලා ඉන්නකොට කොල්ලෙක් නේ ලැබුණේ. දැන් අම්මට හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ නම දැම්මා ජූට්. මගේ ජූට් කියලා නමකුත් තියෙනවා, නීල් කියලා නමකුත් තියෙනවා, ශ්‍රියන්ත මෙන්ඩිස්, අබේනායක කියලා කැලලකුත් තිබිලා තියෙනවා. ඒක පස්සේ ගලවලා අයින් කරලා තියෙනවා. දැන් මේ නම දාන්න ඉස්සලා ප්‍රියදර්ශන මෙන්ඩිස් කියලා දාලා තියෙනවා. ඒකම ශාන්ති මෙන්ඩිස් කියලා කියනවා නම් ගොඩක්. ඊට පස්සේ මං මේ ඉතින් අර කොහොම හරි කොණ්ඩෙත් බවනවා අර ගෑනු ළමයෙකුට වගේ කරාට. මේක අම්මගේ මවුගේ. ඉතින් මේ ආකාරයට ඉතින් පුංචි දරුවා ඉතින් හැමෝගෙම උරතල් විඳිමින් පොඩි කාලේ අතින් අතට යමින් මල් බට්ටිය කියලලු කියන්නේ. ඒ කියන්නේ කවුරු හරි ගන්නවා ආපුවම, තව කවුරු හරි ගන්නවා. එහෙම වටේට යනවා මේ පුංචි ළමයා. ඉතින් ඒක නිසා මේ පොඩි හුරුබුහුටිකමකුත් තියෙන්න ඇති කියලා හිතනවා ධනුෂ්ක. නේද තියෙන්න ඇති තාම මට අනිවාර්යයෙන්ම. ඉතින් මේ හේතු නිසාම තවමත් මගේ ගම්පලාතේ කවුරු හරි මට කතා කළොත්, ශාන්ති අයියා ශාන්ති මල්ලි කියලා කතා කළොත් මම දන්නවා ඒ රාගම පැත්තේ ගමින් කතා කරන්න කියලා කවුරු හරි. ඒගොල්ලෝ තවමත් මට කියන්නේ ශාන්ති කියන නම. නමුත් ඊට පස්සේ මම කලා ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්නේ ශ්‍රියන්ත බෙන්ඩිස් කියන නමින්. ඒක මගේ නමේම කොටසක්. පාසල්ගේ කඳාන ද මැසනට් විද්‍යාලයට.
පාසලෙත් ඔය වේදිකාවත් එක්ක කටයුතු කළාද කොහොමද? නෑ ඒකනේ ප්‍රශ්නේ. එහෙම කිසි දෙයක් නෑනේ. හා මම විද්‍යා විෂය ධාරාව ඉගෙන ගන්නෙත්. මං ගුරුවරයෙක් හැටියට වැඩ කළෙත් විද්‍යා ගණිත ගුරුවරයෙක් හැටියට. ඒටි කලා කටයුතු වලට ප්‍රවිෂ්ට වෙන්නෙම නෑ. නාට්‍ය කවයක් තියෙනවා. නාට්‍ය හදනවා පාසල ඇතුලේ පෙන්නනවා. ඒවමුව තිබ්බා. තිබ්බට ඉතින් ඒවලට එච්චරම යන්නේ නමුත් හැබැයි මට දැනෙනවා අභ්‍යන්තරයේ පොඩි සංස්කෘතික මිනිසෙක් ඉන්නවා. මේ මිනිසා විටින් විට උඩට ඇවිල්ලා යනවා. නමුත් අර 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 මොන හරි දෙයක් කරන්න ඕනේ කියන අදහසක් නිකන් තිබුණා. පොඩ්ඩක් තිබුණා. දැන් ඉස්සර කවි ලියන්න පුළුවන්. ඔය සින්දු ලියනවා. බෙර ගහනවා. ඌව මෙවත් එක නිකන් ඒ වෙන වෙන හැඩයකුත් තියෙනවා ඒ කියන්නේ. එතකොට දැන් ඔහොම ඇවිල්ලා නමුත් අර විද්‍යාව ඒ සියලු දේ අභිභවා විද්‍යාව එනවනේ. විද්‍යාව ගණිතය වගේ විෂයන් ඒ ඒ ඒ වාසෙන් අර සංස්කෘතික මිනිසා යට කරගෙන ඒගොල්ලෝ එනවා උඩට. ඔය සයන්ස් කාර්යය තුලත් මේ කලාකාරයෝ ගොඩක් ඉන්නවා නේද? මමනේ. මම මාව ගත්තා මත්. සයන්ස් එකේ ඉන්නවා දැන්. හැබැයි ඉතින් මේ මේ ආකාරයට ඇවිල්ලා 70 දශකයේ අවසාන කාලත්වයේදී මට ගුරුවරයෙක් හැටියට පත්වීමක් ලැබෙනවා. ඊට පස්සේ මේ ගුරු භූමිකාව තමයි නියෝජනය කරන්නේ. ඒ ගුරු භූමිකාව නියෝජනය කරන කාලෙම තමයි මගේ කල්පනාව හැටියට මේ මංගල තෑග්ග හැම චිත්‍රපටිය මට ලැබෙන්නේ. හොඳයි මේ විද්‍යා ගණිත ගුරුවරයා ආදරණීය හිතවතුනේ පසු කාලෙක කලාකරුවෙක් බවට පත් වෙන්න දැන් මේ පෙර නිමිති 15 වෙමින් යම් යම් අවස්ථා උකහාගෙන මේ පැත්තට ගමන් කරන ආකාරය ගැන අපි ඊළඟට කතා කරන්න සූදානම්. යම් යම් කවි සිත අවදි වුණු අවස්ථා තිබුණා කියලා කිව්වා. එතකොට මැසනෙත් විද්‍යාලයේ සිට ඒ අහල පහල විද්‍යාල වලට ඒ කවි සිත ගියාද නැද්ද කියන එක අපි තව කතා කරන්න සූදානම් ඉන්නවා මේ කෙටි විරාමයේ. ඒකත් ඇත්ත. ඉතිබ්බ කියමුකෝ. ඒත් අපි මූලික ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ නේ. ප්‍රශ්නේ විසඳෙන්නේ නැති වුණාට මේ තියෙන හිසර දෙන්නත් බේරෙනවනි බං. දැන් මිනිහට මොකද අපි කරන්නේ? දැනටමත් භාගයට කුණු වෙලා ඇති. ගෙට ගිනි ගත්තා කියලා මුළු ගෙටම ගිනි තියලා දාන එකයි තියෙන්නේ. ඒක හරි. තොට ධර්මී ඩ්‍රයිවර්. අය අයත් මේ අපේ මතකයි නවති කරනවා මේ මේ චිත්‍රපටය සහ ඒ කතා ප්‍රවෘත්ති පිළිබඳව. කොහොමද දැන් ඒ අවස්ථාවට යන්න කලින් අපි මේ කතා කර කර හිටියේ තම පාසල් කාලේ සහ ඉන් අනතුරුව මේ ගුරුවරයෙක් කියන භූමිකාවට එළඹුණේ කොහොමද කියන තැන. මේ දැන් ඔය ගුරුවරයා ඊට පස්සේ මම දන්න තරමින් ඔබ වේදිකාවෙන්නේද මේ ගමන ආරම්භ කරන්නේ වේදිකා නාට්‍යතුලින්? ඒ කියන්නේ දැන් ඔතන ධනුෂ්ක කාලයක් තියෙනවනේ දැන් අධ්‍යාපන කටයුතු අවසන් කරලා එහෙම හිතනවා. දැන් ජීවිතයේ අධ්‍යාපන කටයුතු අවසන් වෙන්නේ නැහැ මරණ තුරු. ඉගෙන ගන්න ඕනේ මිනිස්සු. තවමත් අපි ඉගෙන ගන්නවා. එතකොට මේ මේ අපි එවකට කල්පනා කරනවා මේ පොසු උසස් පෙළ ආරෙම ඉවරුණාට පස්සේ දැන් පොඩි රිලැක්ස් නිදාස් කාල පරිච්ඡේදයක් මේකෙදී මොකද කරන්න ඕනේ කියලා. එහෙම කරනකොට මට අපූර්ව මිනිසෙක් මුණ ගැසෙනවා. ඔහු සේනක පෙරේරා. යමුනා මාලනී පෙරේරාගේ ස්වාමියා අපි දක්ෂ ගීත රචකයක් ඔව් ගීත රචකාවිය එතුමානම් කැලණිය විශ්වවිද්‍යාලයේ එවකට ජනසන්නිවේදනය පිළිබඳ උපාධියක් සඳහා සූදානම් වෙමින් ඉන්නේ. නුවරඑළිය ඉඳලා කොළඹ ඇවිල්ලා මගේ අපේ නිවසේ තමයි හිටියේ. ওই රාගම නිවසේ. එතකොට එතුමා තමයි යෝජනාවක් කරන්නේ මල්ලි නාට්‍යයක් කරමුද. මේක දැන් අර අර සංස්කෘතික මිනිසාටත් හොඳ පණිවිඩයක්. අර නිද්‍රෝගතව සිටි මිනිසා ඔන්න අවදි වෙනවා. අවදි වෙලා දැන් ඒ එයාගේ යෝජනාවට එකඟ වෙනවා. එකඟ වෙලා රාගම් ප්‍රදේශයේ ඔය අපේ යාළුවෝ කට්ටියක් එකතු කරගෙන පොඩ්ඩක් නාට්‍යයක් සඳහා වන මූලික පෙරහුරුව සිද්ධ වෙනවා. පිටපතක් නැහැ. නාට්‍යයට වැඩේ අවශ්‍යමදී නෑ. අවශ්‍යදී නෑ. දැන් ඒක නැතුව මේ අත්තිවාරම හදලා ගේ හදන්න බෑ. ඒක නිසා එයා කියනවා සේනක පෙරරක්ම කියනවා මගේ යාළුවෙක් ඉන්නවා පේරාදෙණිය මේ සාරානන්ද විශ්වවිද්‍යාලයේ සිංහල ආචාර්යවරයා කපුරු බණ්ඩාර හේරත්. එතුමාගන් පිටපතක් අපි ඉල්ලන් ගමු. කපුරු බණ්ඩාර හේරත් කියන්නේ වර්තමානයේ ලංකාවේ ජනප්‍රියම
ටෙලිනාට්‍ය තිරකතා වේදිකා නාට්‍යයන් නිෂ්පාදකවර කේබී හෙරත්. මට හරි සතුටක් මොකද කේබී කපුරු බණ්ඩාර. අපිට අපේ පළවෙනි අවස්ථාවේදීම එතුමා වගේ මේ කෘතහස්ත පුද්ගලයෙක්ගේ නිර්මාණයකට දායක වන්න ලැබීම. මේ නාට්‍ය පැයයි. මේක දිග මදි. පැයකින් මිනිස්සු සතුටු වෙන්නේ නෑනේ. ඊටසේ අපි මේකට එකතු කළා තව කෙටි නාට්‍යයක්. ඒක ජීල් චන්ද්‍රපාල කියලා වෛද්‍යවරයෙක් හිටියා. එතුමා හැදුවා සතුරෝ කියලා නාට්‍යයක්. පුංචි විනාඩි 20ක. පැය විනාඩි 20යි. ඉන්ටර්වල් එකට තව විනාඩි 20යි. ඔක්කොම පැය විනාඩි 40යි. කතා බහ කරපුවා පැය 2යි. වැඩේ හොඳයි. 1976 නොවැම්බර් මාසේ 30 වෙනිදා රාගම තලගොල්ල මහාවිද්‍යාලයේදී ඉල්ලිස සමග සතුරෝ කියලා නාට්‍යයක් පෙන්වුවා. මේක පෙන්නපුවම එක රෑගෙන් ගම ඇතුලේ ජනප්‍රිය වුණා. දැන් ඔන්න සංස්කෘතික මිනිසාට හරි සතුටුයි. හැබැයි මට ඒක ඇතුලේ සතුටක් නැහැ. මම කල්පනා කරනවා ධනුෂ්ක එවකටත් මේක හැදෑරිය යුතු විෂයක්. මේක අපි හදාරන්න ඕනේ. මේක හැදෑරුවේ නැත්තම් මේ ගමන යන්න බැරි වෙයි කියලා මේක හදාරන්න ඕනේ කියන සෙවිල්ල කරනවා. සෙවිල්ල කරනකොට එවකට 1978 දිනවා නෝබර්ට් ජේ මයර් කියලා මහාචාර්යවරු ජර්මනියෙන් එතුමා යටතේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාවක් කරනවා. ඉතින් ඒකට සුවිශේෂ කණ්ඩායමක් අපිට හම්බ වෙනවා. ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරාරච්චි, ජූට් ශ්‍රීමාල්, චිත්‍රා කුමාරි කළුබෝවිල, නිලුම් කළුබෝවිල, URD සිල්වා අද මේ නීතිඥ සංගමේ සභාපති උදේ රෝහාණ්ඩි සිල්වා එතුමා. ඉතින් මෙහෙම කණ්ඩායමක් එකතු වෙනවා. මේ කණ්ඩායම හරි එකතු වෙලා බොහොම ටීම් වර්ක් එකක්කින් අපි හදනවා අනේ අබ්ලික් කියලා නාට්‍යයක්. මේ අබ්ලික් අනේ අබ්ලික් ඒකත් අපිම හදාගත්තු කතන්දරයක්. ඒක ජනප්‍රිය වෙනවා මේ තරුණ කොටස් අලුතෙන්. සහ වේදිකාවේ ශික්ෂණය හඳුනා ගන්න. වේදිකාවේ හතර කොන හඳුනා ගන්නවා. වේදිකාව තුළ නිර්මාණ කාරණාවට දායක වූත්තේ කෙසේද කියන එක හඳුනා ගන්නවා. දැන් මේ ඔබේ වේදිකාව ගැන බොහොම හරි ආදරෙන් සහ කැමැත්තෙන් කතා කරන්නේ. මම හිතන්නේ ඕනම කෙනෙක්ගේ හොඳම අඩිතාලම මම හිතන්නේ රංගවේදියෙක්ට ඔබත් ඉතාමත් අභිමානින්නේ ගැන කතා කරන වේදිකාව ගැන. දැන් මේ තව විස්තර කතා කරගෙන යන්න ඕනේ තියෙනවා. අපි මේ තැනින් පොඩ්ඩක් පයින්න හදන්නේ දැන්. ඒ පයින්නේ සුවිශේෂී තැනකට. ඒ තැන තමයි සූරසේන ගාවට පොඩක් පයින් ඕනේ කියලා හිතුණා එක පාරට. මොකද අපේ ධම්මජාගුඩ මහත්මයා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ සූරසේන චරිතය සහ එවකට ශ්‍රී ලංකාවේ තරුණයා සහ මේ කෙලිලොල් ජීවිතය ගෙවන කෙනා මේ ගැමි තාරුණ්‍ය ඔය දෙවල් එක්ක පලිඟු මැණිකේ හරි සුවිශේෂී කාර්යභාරයක් අපේ ටෙලිනාටි ඉතිහාසය සහ ඔබේ ජීවිතේ අපි ඒ ගැන මතක් කරමු. අනිවාර්යයෙන්ම රනුෂ්ක මෙහෙමයි ඒක වෙන්නේ. දැන් එවකට ටෙලිනාටි කියලා විශයක් තිබුණේ නැහැ. දැන් මේක මට අයිති කතා කරන්න ටෙලිනාටි අද වෙනකොට මහ විශාල තෝගයක් නිර්මාණය වෙලා තියෙනවානේ. දැන් සමහරක් වර්තමාන නනු නිලියොන් මේක දන්නේ නැහැ. මේ ටෙලිනාටි කියන විශයක් තිබුණේ නැහැ. ඇත්තටම ධම්මජාගුඩ මහත්තයා තමයි ටෙලිනාටි කියන නම දැම්මෙත්. ටෙලිවිෂන් එකේ පෙන්වන නාට්‍ය ටෙලිනාට්‍ය කියලා එතුමා නම දැම්ම. ඒතර එවකට ඒ නමට ප්‍රශ්නත් ආවා. එතකොට කිව්වා මේ ටෙලිවිෂන් එකේ කියන බණ ටෙලි බණද කියලා. ටෙලිවිෂන් එකේ පෙන්වනාට ටෙලිනාට්‍ය නම් කියන බණ ටෙලිබණද. ඊට පස්සේ කොහොම හරි එතුමා මේ සටන ජයගත්තා. අරන් ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්නට සැලසුම් කරලා සෝම්බීර සේනානායකයන්ගේ පළවෙනි ටෙලිනාට්‍ය පිටපත ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න සැකසුම් කරනකොට මේක ඇත්තටම ගෙනෙල්ලා දුන්නේ එවකට රූපාණි සංස්ථාව හිටිය ලූෂන් බුලස්සිංහ මහත්තයාට. එතුමා නංගන් ඔක්කොම මේ පළිගු මැණිකේ නෙමෙයි තිබුණේ. එතකොට මැණික් හාමි කියලා ඒකට චරිතවලට දාපුවම සූරසේනගේ චරිතයට යෝජනා වෙන්නේ ජැක්සන් ඇන්තනිව. හරි, එතකොට ජැක්සන් මහත්තයා මේ එතුමාගේ තාරාවි කියලා තියෙන නාට්‍යවල රඟපානවා. එතකොට මේ දැන් ඉන්න චරිත නෙමෙයි. ඉතින් මේ දැන් ඉන්න චරිත මේ කියන්නේ ඇත්තටම මම පොඩ්ඩක් ඇත්තටම නැරඹුවා මේ ඔබත් සමග කතා බහ කරන්න පෙර. ජැක්සන් නැන්තලි මහතා, එතකොට ඔබ ශ්‍රියන්ත වෙන්ඩිස් කලාකරුවා, මේ කලාකරුවෝ
තරුණ කාලේ රඟපාපු හැටි ඇත්තටම කොයි තරම් සුන්දරද කියන දේවල් ඉතාමත්ම සුන්දරයි අගනේ අපිට දකින්න ඒ හරි අපූරු මතක සටහන් අපේ මේ ඉතිහාසය ගැන කතා බහ කරති. දැන් ඔබ හැමදේම කතා කරනවා. දැන් හැම පරිසරයේ දැන් ටෙලිනාට්‍යද වේදිකාවද හොමයි හොමයි ආවි කියලා ඒ පලිගුමැනිකට ආදරය කරපු ඒ සූරසේන චරිතය ගැනත් අපි දැක්කා. හැබැයි ඇත්ත ජීවිතයේ අර ලස්සන පලිගුමැනිකේ කොහෙද හම්බුනේ ඔය කාලෙදද ඊට පස්සේදද හම්බුනේ? ඊටත් ඉස්සෙල්ලා. ඒකත් හැබැයි නාට්‍යයක් වගේ තමයි ධනුෂ. මොකද 80 ගණන්වල මුල් කාලේ 81 2 වගේ ටවර් හෝල් රංගහල පදනමෙන් නාට්‍යයක් නිර්මාණය කරනවා පණ්ඩුකාභය. පණ්ඩුකාභය කියන නාට්‍ය හදන්නේ සයිමන් නවගත්තේගම අපේ වේදිකාවේ ගුරු දේවයානන් කෙනෙක්. එතුමා නම් මේක සඳහා මාම තෝරගන්නවා දීඝගාමිනීගේ චරිතයට. දීඝගාමිනී කියන්නේ හොඳ ජව සම්පන්න තරුණ භද්‍ර යෞවනිය ප්‍රේමණීය හැඩ තියෙන චරිතයක්. සින්දුත් කියන්න තියෙනවා ඒක. එව්වත් කිව්වා ඉතින් කොහොම හරි ප්‍රේමණීය සින්දු එව්වා ඉතින්. ඒ අදාළ අය අරඹය කියන්න උනාද? සමහර විට. දැන් ඒක තමයි දැන් ඔයා අහන ප්‍රශ්නේ කෙරවලක උත්තරෙත් ඔතන තියෙනවා. එතකොට මේකට දැන් දීඝගාමිනීට උන්මාද චිත්‍රා කෙනෙක් නැහැ. දැන් මට සයිමන් නවගත්තේක මැතිතුමා කීපවත් ඔක්කො අයිසෙ මේ කෙල්ලෙක් හොයාගෙන එනවා දම්මුසලාට. ඔහු ගිහින් ඉන්නකොට රාජගිරිය පැත්තේ කෙට්ටු උස සිහින් සිරුරක් තියෙන මූණ දිගැටි දිග කොණ්ඩයක් තියෙන හැඩ ලක්ෂණ තරුණියක් ආවා. දැන් අපිටත් වෙලා තියෙන දනුෂ්ක ওই කාලේ වෙනකොට අර සංස්කෘතික මිනිසා උඩ ඇවිල්ලා දැන් ඔහු සලු පිළි පොරවාගෙන ඉන්නේ. හැමදේම සෞන්දර්යවාදී විදිහට පේනවා. ඉතින් මේ භද්‍ර යව්වනේ දැන් මේ ළමයාත් එක්ක ඉතින් මේ දෙබස් කියනවා. දැන් මට සයිමන් කියනවා නවගත්තේගෙ මයන් මිසියන්ද ওই පැත්තකටලා ওই දෙබස් එක කටපාඩම් කරගන්න. දැන් එයාටත් ඕනේ ඇත්තටම පොඩි ප්‍රේමණීය හැඩයක් ගොඩනගා ගන්න මේ වැඩේට. දැන් ඒක සත්‍යයක් බවට පත් කරගත්තොත් ඉතින් තවත් හොඳයිනේ. දැන් කියන දෙබස් කියන අතරේ මමත් තව වචනක් දානවා. දැඩි කැපවීමෙන්. ඔව් දැන් එව්වා දැන් තමයි යා පස්සේ කාලේ කියන්නේ ඔයා මේ දෙබස් නෑ මේ ගියා. දැන් තමයි මට තේරෙන්නේ. ඔහොමම කියන අතරේ මේක ඉන්නම බෑ. විඳ ගන්නම බැරි තැන මම එක දවසක් එයාගේ ගහන. ටවර් එකේ තිර රෙදි අතර ජාලස් කියලා තියෙනවම තිර රෙදි කළු පාට. තිර රෙදි අතරෙදි මම එයාගෙන් අහනවා. මං ඔයාට ආදරේ කියලා කිව්වොත් ඔයා මොකද්ද කියන්නේ? හරි නරක ප්‍රශ්නයක් ඒක. ඒකෙන් දැන් එයා කට උත්තර නැති වෙනවනේ. මං ඔයාට ආදරේ කියලා කිව්වොත් මං කියනවා ඔයා මොකද්ද කියන්නේ? එහෙම කෙලිමහණ එක හොඳයි නේ ඇත්තටම. SMS දදා ඉන්න එතකොට එව්වම මොකුත් නැහැ. දැන් මේ ළමයාට ප්‍රශ්නයක් මේක. ගල ඉනා වුණා. ඉනවිලා ගියා. මං හිතුව ඊළඟට එන්න ප්‍රතිචාරය ටිකක් බැරෑරුම් වෙයි. මොකද එයාගේ මවුත් ඉන්නවා. ගිහලා අම්මට කිව්වොත් අර නළුවත් එක්ක බෑ. එයා මේ ප්‍රශ්න අහනවා. හැබැයි නළුවගේ අම්මකුත් කිව්වේ නෑ. හිනා වුණා. ඒ හිනාම ඇතුලේ මට දැනුණා මගේ ජීවිතේ සහකාරය අය විය යුතුයි කියලා. 1986 ඔක්තෝබර් මාසේ 25 වෙනිදා අපි විවාහ වුණා. 1987 ලොකු දුව ලැබුණා. 1993 දෙවැනි දුව ලැබුණා. ඔවුන් දෙදෙනා විවාහකයි. දැන් අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 32ක් කාලයක්. තාමත් එදා අහපු ප්‍රශ්නෙම තමයි අදත් අහන්නේ. මං හිතන්නේ කොයිතරම් මේ ජීවිතේ හරි සුන්දර අවස්ථාවක් මේ අපි කතා බහ කරද්දි ගොඩක් මේ කලාකරුවන් තුළ මේ තියෙනා වූ ඔවුන්ගේ ජීවිතේ හරි ටෙලි නාට්‍යයක් වගේ කියලා සමහරවිට හිතෙනවා යම් යම් මේ කතා පිළිබඳව අපි ආදරෙන් අහද්දි කතා බහ කරද්දි. අපි නැවතත් ඔහුගේ රංගනයේ තියෙන සුවිශේෂී අවස්ථාවන් චිත්‍රපටයක කොටසකින් අපි නැවතත් නරඹන්න සූදානම්. තේරෙන්නේ නැහැ මල් මහත්තයා මොනවද මේ කරන්න හදන්නේ කියලා. සමහර වැඩවලදී පොඩි උන් ඉස්සර අපි පාච්චල් වෙනවා. උන් අපු දෙකේ කොලේට දාලා ගණන් ගන්න. මට මෙව අල්ලන්නේ නැහැ.
මල් මහත්තයා කියන්නේ ඕනේ ජරා වැඩක් අපි කරන්න. හැබැයි උන්ගේ ජරා වදින්න අපිට කියන්න එපා. ඌ හිතෝත කොල්ලෙක් වෙන්න පුළුවන්. අපේ ක්වොලිටි එක තියාගන්න අපිටත් ඉඩ දෙන්න. ඈ? ඔව්. බඩ තව මොනවද කියන්න තියෙන්නේ? මම පපුවට හරි නෑ. ඒකයි මම මෙහෙම කතා කරන්නේ. ප්‍රියන්ත මෙන්ඩිස් එතකොට ජැක්සන් ඇන්තනි එතනින් එහෙම එහා පැත්තට ගියාම මහේන්ද්‍ර පෙරේරා මේ කලාකරුවෝ මම හිතන්නේ ඔබ හරිම ආදරය කරන ඔය දෙදෙනෙක් නේද ඔබේ ජීවිතයේ කතා කරන්නේ ඔව් අපේ પરම්පරාව තාමත් ධනුෂ්ගේ પરම්පරාව ශක්තිමත් අපි ඕන වෙලාවකදී ඔවුන්ගේ නිර්මාණය නගේ කරනවා ඔවුන් කරන කාර්යභාරය අගේ කරනවා සහ ඔවුන් සමාජගත කාරණාවේදී සමාජ ක්‍රියාකාරීත්වයක් අගය කරනවා අපි. ඒක නිසාම අපේ પરම්පරාවම එහෙම වෛරීය සංකල්පයක් නැහැ කාගේවත්. මගේ ජනප්‍රියම නළුවා කවුද කියලා එක අවස්ථාවක මම කිව්වා ජැක්සන් ඇන්තනි. මොකද ඔහු ඉතා විශිෂ්ට ලෙස බොහෝ නිරූපණයක් කරනවා. ඒතකොට ඒ මගේ මට ඊර්ෂ්‍යා කරන දෙයක් නැහැ ඒක. අනිවාර්යයෙන්. ඒක නිසා මම හිතන්නේ අපේ પરම්පරාව බොහොම ශක්තිමත් සහ නිරවුල් නිර්ව්‍යාජයි කියලායි මගේ ඒකයි මං හිතන්නේ මේ වගේ නිර්මාණයේ කාර්යයකදී ඔය දැවැන්තයෙන් එකතු වුණාම ඒ නිර්මාණය අතිශය සාර්ථකත්වයට පත් වෙන්නේ සමහර ගැමි චරිත නිරූපණයන් සහ එවකට අතීතයේ අපේ රටේ යම් යම් චරිත තිබුණේ මෙන්න මෙහෙමයි කියලා ගෙනෙද්දී ඒවා හරීම යථාර්ථවාදීව අපිට පෙනෙන්නට තියෙන ඔබ ඒ චරිත නිරූපණයන් කරද්දී ඉතාමත් විශේෂයි. දැන් ඉතින් මේ හැම දෙයක්ම අතරේ තමන්ගේ ජීවිතය ගැන මේ hina වෙලා සතුටෙන් කතා කරනවා වගේම පවුලේ දැන් ඉතින් නිදහස්නේ මේ නිදහස් මාසේ තව නිදහස් වුණාම ගිය මාසෙත් නිදහස් වුණා නේද ගිය මාසේ තමයි ඇත්තටම නිදහස් වුණේ දැන් මේ මාසේ ටිකක් ඒ නිදහසේ පාළුව විඳින්න වෙලා තියෙන්නේ මොකද දැන් දුවල දෙදෙනාම විවාහකයි ලොකු දුවට දියණියකුත් ඉන්නවා ගැබ්‍රියෙලා කැත්ලින් කියලා ඇය පාසල් යන වයසේ ඉන්නේ දැන් පොඩි දුව දැන් මේ දවස් ගණනාවක් විවාහ වෙලා වෙලා තියෙන්නේ අර අර මේ තාම ඔවුන් අපිව අර වෙන කැදැල්ලකට යනවා ඒක තමයි ලෝක ස්වභාවය. නමුත් ගියාට අර අර දරුවෝ පිළිබඳව තියෙන සෙනෙහස අමතක වෙන්නේ නැහැ ධනුෂ්. ඒක මට සමහරක් වෙලාවට මම තනියම තරුත් එක්ක කතා කරනවා. ඇගේ නම තාරුකි. හා තාරුකි. මොකද ඒ නම ලැබෙන්නේ මම. ඔව් අමාය මායාවක් නෝ තාරකාවිය කියලා. ඇයි ඉපදෙනකොට මම හිටියේ ඩුබායි වල වැඩසටහනකට ගිහිල්ලා ඉපදුනයි කිව්ව හැටි මම ඒ වෙලෙම ෆ්ලයිට් එකට නැග්ගා. ගුවන් යානේ එන ගමන් මට කුසුම් කතා කරලකෝ නමක් දාන්න කියලා. මම රෑ මෙහෙම මේ ගුවන් යානේ එන ගමන් තරු මගේ ළඟින් යනවා. අහසේ. ඉතින් මම කල්පනා කරා මේ තරු මායාවක්ද නැද්ද? තාරකාවක් කියන්නේ මොකද්ද කියන අදහස් කල්පනා කරමින් එනකොට මට තාරු කි අමායා. මායාවක් නොවු තාරකාවිය කියන අර්ථ කතනේ ගෙනල්ලා ඇය ඉස්සලම් බලන්න ගිහිල්ලා ඒ නම දැම්මා. ඔය කතාව කිව්වද ඇයට? ඇයට කිව්වද දන්නේ නැහැ. සමහරට මේකෙන් අහනවා. දැන් බලාගෙන ඇති. බලාගෙන ඇති. ඒක නිසාම අර දරුවෝ ලෙංගතුයිනේ දෙමෝපියන්ට කිං ඔවුන් තාමත් දරුවෝ අපිට විවාහ වුණත් මම කියන්නේ ඔවුන් තාමතර පුංචි කාලේ වගේම තමයි මට දැනෙන්නේ. ජීවිතේ ඔබ බෙහෙවින්ම ආදරය කරන්නේ ඔබේ පවුලට. ඒ පවුල තමා තමන්ගේ ජීවිතයේ හැම සතුටකටම සැපතකටම හැම දෙයකටම මුල් තැනගන්නේ. මේ අතිශය සුන්දර කතා බහක්. ඇත්තටම ඔබ වැනි ප්‍රවීණයෙක් අපේ මැදිරියට ඇවිල්ලා මේ වගේ කතා බහ කරද්දී අපිට ගොඩාක් දේවල් ගන්න තියෙනවා. අපේ සමාජයට ගොඩක් දේවල් තියෙනවා. අපි අවසාන මිනිත්තු කීපයට ඇවිල්ලා තියෙන්නේ. කලා ලෝකේ ඔබ දැවැන්ත චරිතයක්. පවුලෙත් එහෙමයි. දැන් නිදහස භුක්ති විඳිනවා කියුවට හිත අස්සේ හැංගිච්ච පුංචි දුකක් එතනක් තියෙනවා. කොහොමනත් මේ තව පුංචි කොටසක් අපිට නරඹන්න පුළුවන් ඔබ රංගන කාර්ය තුළ හිරු ටීවී හරහා ඔබට සමීප වෙච්ච යම් චරිතයක් පිළිබඳව අපි ඒ පිළිබඳ අවස්ථාව දැන් ඔබට ගමු කරන්නේ. මහානන්ද ගාමිණී અભය දැම් බොහෝම හොඳයි. ගිරිනුවරට යාමට පෙර ඔහු පියාණන්ට ත්‍යාගේවල. එසේ Mm-hmm.
දෙවි දුෂ්ට ගාමිණී සිපිරිගයි ගමනු රන් දම්මැලකින් බැඳ ඔහු සිපිරිගයි ගමනු මෙන්න මේ ඔය ඔය පේන ඔහු මයිතන්නේ තමන්ගේ චරිතය තුළ දැක්කමතේ ඒ අභිමානය ඒදවල් මත ඇගට මහරජ ගැමු චිත්‍රපට දර්ශනය කොප දැක මයි කලින් සඳහන් කරේ අපේ අතීතයේ රජවරු මෙන්න මේ වගේ ඉන්න ඇති මෙන්න මේ වගේ සටන් කරන්න ඇති මේ වගේ චරිත ගම්මාන තුළ ඉන්න ඇති ඒව සියල්ල ප්‍රතිනිර්මාණය කරේ ඔබ මේ පුංචි තිරය සහ අපේ රිදී තිරය සිනමාව තුළ ඒ ඉතාමත්ම විශේෂ අපි හරිම ගරු කරන ඔබතුමන්ට ඉතින් අපි අවසාන වශයෙන් මේ මිනිත්තු අතින් අපි රසිකයන්ට යම් කිසි කතාවක් කිව් මේ දවසල කටයුත්ත එක්ක ඔව් මං හිතන්නේ මේ කාලය සුවිශේෂයි හැමෝටම ජීවිතයේ වටිනාකම් එකතු කරගෙන ජීවිතයට නොබියව මුහුණ දෙන්න මං හිතන්නේ අභියෝග ජයගැනීමේ කාර්යභාරය සඳහා තමයි අපිට මේ ශක්තිය ධෛර්යය අපේ අභ්‍යන්තරයට ලැබිලා තියෙන්නේ මම ජීවිතයේ බොහොම පුංචි තැනකින් පටන් අරගෙන ජයගත්තු කෙනෙක් ඒ පුංචි තැනින් පටන් ගන්නකොට අභියෝග ආව නැත්තේ නැහැ නමුත් මේ හැම එකක්ම සාර්ථකව මැඩලන්නට සාර්ථකව ඉදිරියට යන්නට හේතු කාරණා වුණා මට ඉලක්කගත සැලසුම් තිබුණා ඉලක්කයක් එකතු කරගන්න ජීවිතේට ඒ ඉලක්කයට යන්නට අපිට වාසනාව ලැබී මම කවදාකවත් නළුවෙක් වෙන්න හිතුවේ නැහැ දැන් මගේ කතන්දරේ මුල් හරිය කතාව අහනකොට නමුත් මට හිතුණා කවදා හරි මේ රටේ නළුවෙක් වෙන්න ඕන හැබැයි නළුවෙක් වුණාට මදි මිනිසුන්ට යමක් කමක් තේරෙන රංගපෑමක් කරන්න පුළුවන් නළුවෙක් වුණොත් හොඳයි ඒකම මිනිසුන්ට යමක් කියන්න අපි කියන දේ අහනවා ගොඩක් ඒක නිසාම බොහොම පරිස්සමෙන් යහපත් ලෙස ජීවිතය ගෙවන්න කියලා තමයි අපේ හොඳයි ඒ හදවතේ ආමන්ත්‍රණය සහ පැතුම ඉතාමත් වැදගත් වෙනවා අපිට ඔබේ හදවතෙත් යම් අදහසක් හීනයක් තියෙනවා නම් ඒ හීනෙට ගමන් කරන්න ඔබට ඒ ශක්තිය ඔබේ හදවතට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ශ්‍රන්ත මිඩිස් අපේ ආදරණීය කලාකරුවට අපි ආයුබෝවන් දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හිතේ සතුට තවත් වැඩි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබට ආදරණීය හිතුතුනි අපි මේ විශේෂාංගයෙන් විදිනි උදෑසනේ සමුගන්නයි බලාපොරොත්තු වෙන්නේ හැබැයි රුවන් සූදානමින් ඉන්නවා තවත් මේ වගේම බොහොම සුන්දර ආදරණීය කලාකරුවෙක්ට හෝ කලාකාරණියකට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන්න මේ කෙටි විරාමෙන් අනුතුරුව රුවන් ඔබව කැඳවාගෙන ආවේ ඒ සුන්දර තාරකාව වෙතට අද දවසේ උපන්දිනයේ සමරන කෙනා ඉන්නේ මෙහි අද විඳින උදෑසනේ තරෝකගේ උපන්දින සමරන දවස නිසා කේක් එකක් තරගෙන අපි ඇවිල්ලා ඉන්නවා කාගේද උපන්දිනේ දැනගන්න ඕනේ අපි අතුලට යන් ගිහලා බලමු අද දවසේ උපන්දිනේ සමරන කාගේද කියලා ආයි බෝ මඩම් ඉන්නද අද උපන්දිනේ සමරන කෙනාගේ තැන ටිකක් වෙනස් ඔබට පුදුමයක් ඇති ප්‍රශ්නයක් ඇති කාගෙත් පන්නේ සමරන්න කියලා කෝ කොහෙද ඉන්නේ ආ රෙන්නේ වෙන්න වෙන්න සුබම සුබ උපන්දිනයක් වේවා අනේ වෙන්න ඉන්නවා අද උපන්දින සමරන කියලා අද උපන්දින සමරන්නේ නිල්මිණි තෙන්නකෝන් කියන අපි ආදරය කරන ආදරණීය ජ්‍යෙෂ්ඨ කලාකාරණියගේ එන්නකෝ මේ පැත්තෙ එන්න හොඳට බලාගෙන වෙයි සුබ උපන්දිනයක් කියලා Thank you very much. මම ගොඩක් ස්තුතිවන්ත වෙන හිරු ආයතනයට සහ ඔයගොල්ලෝ ඔක්කොටම ගිය අවුරුද්දේත් ගංගාරාම විහාරස්ථානයට ආවා. අද දවසෙත් මාව හොයාගෙන ආවට මම ගොඩාක් ගොඩාක් සතුටු වෙනවා. අද මේ ගෝලියෝ ටිකත් එක්ක කේක් එක කපන්න පුළුවා නේද? ඔව්. මේ ඉතින් ඒ නිසා අපි සූදානම් වෙනවා දැන් මේ අද ආපු ගමන ගැන ටිකක් කතා කරන්නත් එක්ක. ඉල්ම් නැකේ. දැන් අපි ඇවිල්ලා ඉන්නවා කේක් එකක් අරගෙන. අපි එනවා කියලා කිව්වට මෙහෙම ඒක හිතුවේ නැහැ බෑනේ. මගේ අම්මත් ඉන්නවා ඇවිල්ලා මේ මට විශ් කරන්න මගේ යාළුවගේ කැලේ ඉන්නවා මගේ අපේ මගේ දියණියගේ මගේ යාළුවන්ගේ දියණියවරු අපි ඔක්කොම එක එක යාළුවෝ ඒ වගේම මගේ අවුරුදු ගානක යාළුවේ මාවද සර්ප්‍රයිස් කරන්න ආවා උදේ මට වටිනා තෑග්ගක් අරගෙන දැන් මේ මේ විස්තර ඔක්කොම අපිට කතා කරන්න පුළුවන් මම හිතනවා මේ මේ මෙතන හොඳම තැන අපිට කතා කරන්න ඊට කඩක් තියෙනවා කට්ටිය මෙතන කතා කරමු ඒක කපන්නත් ඕනේ අපි අද
උපන්දිනය සමරන්න අහම්බෙගුණත් මේ වගේ සුළු පිරිසක් සම්බන්ධ වෙච්චක වටිනවා. එල්මිලක් ඔබ වෙනුවෙන් ගෙනාපු කේක් එක තමයි මේ. බලන්න ඕනේ නේද? බලන්න කොහොමද කියේ. අම්මේ හරිම ලස්සනයි. very nice. මේක තමයි අද දවසේ අපි ගෙනාපු කේක් එක. මේ විදිහට කේක් එකක් ගෙනල්ලා අපි ඔබ චාම් විදිහට නම් ආදරණීය විදිහට කේක් එකක් කපන්න සූදානම්. හරි දැන් මේ කේක් එක කපන්න කලින් ප්‍රශ්න කීපයක් තියෙනවා. දැන් මේ කවුද ඉන්නේ? අද ඇවිල්ලා ඉන්නේ කවුද මේ ආදරණීය මෑණියන් කියලා කිව්වා. මේ මගේ මිතුරිය පියංකි, දම්මි, තුෂාරි මේ දෙන්න ඇවිල්ලා මගේ දියණිය ශ්වේතාගේ අපේ එකම පාසලේ අපි මේ දරුවන්ගේ මව්වරු අපි දැන් යාළු වෙලා. අපි සහෝදර වගේ යාළු වෙලා ඉන්නේ. හරිම ලෙන්ගතුයි මේ දෙන්න මේ තුන්දෙනාම එකතු වෙලා අද මට විශ් කරන්න ආවා. දැන් මේ විශ් කරන්න ආපු ගමනේ අපිත් අද මේ විදිහට විශ් කරන්න ඇවිල්ලා හැබැයි පොඩි සර්ප්‍රයිස් එකක් විදිහට. දැන් මේ ඉන්නේ හොඳම ගෝලියෝ දෙන්නද මේ? ඔව්. තව ගෝලියෝ ඉන්නවා අද නිමාඩු. මේ මහේෂි කොඩි මෙක්කේ මංගල ඉන්න. මෙයා තමයි මගේ පරණ මෙක්කේ අවුරුදු 6ක් මගේ ළඟ දැන්. මගේ මැනේජර් මගේ ඇසිස්ටන්ට් සීල දෙය ඇය. ඉතින් ඇය උමංගි මහේෂි. හරි. දැන් මේ ගෝලියෝ දෙන්නත් එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මොකද හේතුව දැන් මේ මෙතන වාගේ ප්‍රධානිය නෙමෙයි නේ? අද මොනවද හම්බුනේ? දුන්නේ මොනවද? මේ ටැග් එකක් ඉදිරිය මොනවද දුන්නාද? එයා මට හරිම ආසාවෙන් ගෙනත් දුන්නා කියන්න. මොකක්ද දෙන්නේ? නිල් මානෙල් වලක්. මල් පොකුරා. ආ හරි. ඉතින් මොකක්ද එතන විශේෂම මොකක්ද දැන්? අපේ මේ සලෝන් එකේ තීම් එක ඇවිල්ලා ලෝටස්. ඉතින් පන්සල් ගිනියන්න කියනවා. හරි දැන් මේ විදිහට මේ බොහොම හොඳ හිතවතුන් කීප දෙනෙක්ත් ඉන්නවා. ආදරණීය මෑණියන් ඉන්නවා. හැබැයි මොකද හරි වැඩක් එනකන් අපි ටිකක් කතා කරමු. කියනකො දැන් මේ වගේ හොඳ යාළුවෙක් මොන ගැහිලා අද උපන්දින සමරන්න විශ් කරන්න ඇවිල්ලා ඉන්නවා සුබපතක්. මේ අදහසක් කියන්නකො මේ ආදරණීය නැලැත්තිය පිළිබඳව. නිලියක් විදිහට නෙමෙයි අපි ආශ්‍රය කරේ. මව්වරු විදිහට අපි මුණ ගැසුනේ. ඒ වගේම දිගටම මේ යාළුකම පවත්වාගෙන යනවා. කියනවා. අනේ දෙය ටික තමයි කියන්නේ. හැමදාම දැන් අපි තුන්දෙනා හදිස්සියක් වුණත් අපේ දරුවෝ බලාගන්න එක්කෙනා කැප වෙලා ඉන්නවා. ඉතින් ඒ විශ්වාසය තියෙනවා මම නිල්මිනීව දකින්නේ හරියම කැප වෙලා දරුවා වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා මේවා කරන අම්මා කෙනෙක් හැටියට. ඉතින් මට ඒ ගෞරවයේ හින්දම තමයි මෙච්චර කල් අපි දෙන්නගේ මේ මිත්‍රකම තියෙන්නේ මම හිතන්නේ. ඒක ගුවන් සේවිකාවක් තාමත්ම හොඳ ලංකාවේ හිටපු. දැන් තවත් හොඳ මිතුරියක් ඉන්නේ මේ තුන්දෙනාත් එක්ක කතා කරන මේ වටිනාද මේ වගේ අදහස්. ඔව් නිල්මිනී මගේ එක්ක ගොඩාක් කල් ඉඳලා ආශ්‍රය කරන මගේ හොඳම යාළුවෙක්. ස්වේත පුංචි කාලේ මගේ ළඟ තමයි ගොඩක් කල් හැදුනේ වැටුනේ. එක්කම නිල්මිනී අදටත් මගේ යගේ යාළුකම තියෙනවා. මගේ සහෝදරියක් වගේ තමයි නිල්මිනී. හොඳයි දැන් මේ නිල්මිනී තෙන්නකෝන් කියන අපේ ආදරණීය ඒ ආදරණීය කලාකාරණිය පිළිබඳව කතා කරද්දී තවත් කෙනෙක් සුවපතන්නද මන් දන්නේ ඇවිල්ලා ඉන්නවා. කතා කරගමු එතන. කවුද මේ අපිට අඳුනලා දෙන්න කැමති? මගේ ඇත්තටම මගේ සැලොන් එකේ ඉතාමත්ම ආදරණීය සහෝදරියක් වගේ මගේ කස්ටම කෙනෙක්. ඊට එහා ගිය ආදරණීය බැඳීමක් තියෙනවා. ඉතින් මේ මං හිතන්නේ දැන් ආවේ දැනගෙන නෙමෙයි. නෑ නෑ නෑ. දැනගෙන නෙමෙයි ආවේ. මං හරි ආදරේ. මට වැඩිහිටියෙක් වගේ ගොඩාක් දේවල් කියලා දෙනවා කතා කරනවා. හොඳයි දැන් මේ හැමුත් එක්කම ටික කතා කරන දේ වටිනා. මොකද හේතුව මේ වගේ ආදරණීය චරිතයක් කොයිතරම් දුරට අනිත් අයගේ ජීවිතවලට බලපානවද? ඒ අයට කොයිතරම් දුරට ලෙන්ගතුද? ඒ හදවතට සමීපද කියන එක තමයි අපි දැනගන්න උත්සාහ කරේ. ඉති අඩුවක් තියෙනවා ස්වේත නැතුව. ස්වේත නැතුව. අද කොහෙ ගිහිල්ලාද? ස්වේත ඉස්කෝල ගියා. පාන්දරම මේ ලස්සන කාඩ් එකක් හදලා තියෙනවා. ඉතින් එයා මම හැමදාම සර්ප්‍රයිස් කරනවා බිලුන්ස් දාලා ගෙදර. උදේ පාන්දර ඇවිල්ලා කියනවා මට සමාවෙන්න අම්මේ I'm sorry මේ සල්ලි නෑනේ. බිලුන්ස් දාන්න ඉස්කෝලේ වටේම ගියා බිලුන්ස් තිබුණේ නෑ. ඔයාගෙම ඉතින් සල්ලි ගන්නන හොරකම් කරන එක පවුනේ අම්මා. මට උමන් ගෑන්ටි කෙනෙක් මුකුත් ඉල්ල ගන්න බැරි වුණා. මෙයා තමයි මේ ගවම මට තෝරලා දුන්නේ අද අඳින්න කියලා. ස්වේතක්ව අද ඉස්කෝලේ යට පාඩු කරගන්න බෑ කියලා. ඉතින් එයා කාඩ් එකේ දීලා තිබුණා අම්මි මං දැන් එයා ගොඩක් ලොකුයි. මගේ අම්මි මේ ලෝකේ ඉන්න හොඳම අම්මා මගේ. හැමදාමත් සදාකල් නිරෝගීව ඉන්න ඕන. මම දැන් ලොකු වෙන එයා ලොකු වෙන පැත්තේ ඉන්නේ දැන්. ඒ නිසා මේ හැමදාම මම ඔයාව හොඳින් බලා ගන්නවා.
සතුටෙන් සැපෙන් නිරෝගීව තියනවා කියලා. නිල් නැක දැන් මේ කේක් එක මෙතන අනේ බලාගෙන ඉන්න මොකද මේ මට කරන්නේ කියලා. ඒ නිසා කේක් එක කපමු දැන් හැමෝම එකතු වෙලා මේ සතුටින් කේක් එක කපලා ඊට පස්සේ අපි නිල් මිනි තෙන්නකෝන් ඔබ ආදරය කරන මේ ආදරණීය කලාකාරණිය අධිකරණ නිදහසේ වචන කීපයක් කතා කරන්න සූදානම් වෙලා. ඒකට කලින් හොඳම වෙලාව තමයි කේක් එක කපන්න. හැමෝම එකතු කරන්න කේක් එක කපන්න. අපි නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා. දැන් මේ හැමෝත් එක්කම අපි කතා කරන වචන ඇද්දයි කරේ කතා කරා. මොකද වටිනවා මේ වගේ කෙනෙක් ගැන එයාගේ අදහස් දැනගන්න එක. දැන් මේ දවස්වල මොනවද වෙන අලුත් කලාතුරතුරු ඉරුත් එක්ක කොහොමද සම්බන්ධතාවයේ තියෙන්නේ? ඊට පස්සේ අලුත් නිර්මාණවලට දායකත්වය ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා කියවා මොනවද? 2018 අවුරුද්දේ අලුත්ම සැලසුම් මොනවද? ඉතින් පැත්තේ මේවා ජීවිතේ ලැස්තින් අපි හැම එකක් ගැනම කතා කරන්න ඕනේ. මේගොල්ලොන්ට ටිකක් සමුදීලා මගේ තීරණ ඉදහසේ කතා කරත් හොඳයි කියලා මම යෝජනා කරනවා. මොකද කියන්නේ? හරි. අපි මහයි කමු. ආ. ගෙන්නලා. හොඳයි. හොඳයි. කියන දුවවට. මේකනේ. අපි ඊළඟට නිදහසේ කතා කරමු. නිදහසේ කතා කරලා අර මං කියපු තොරතුරු ටික මොනවද කියන එක දැනගමු. මේ ආදරණීය තැනැත්තිය. අපි සූදානම් මේ කතා බහ ටිකක් ආරම්භ කරමු. අපි දැන් කේක් කපලා කේක් කාලා මේ මොහොතේ සූදානම් නිදහස් කතා බහ කරමු. නිල්මියගේ දැන් උපන්දිනයේ දවසේ සාමාන්‍යයෙන් මොකද්ද වෙන්නේ කියන එක අපි දැනගන්න කැමතියි. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට උපන්දිනය කියන්නේ බොහොම සුවිශේෂී දිනයක්. එතකොට ඒ දවසේ මොන වගේ වැඩ කටයුත්තක්ද සාමාන්‍යයෙන් අවුරුද්දක් පාසා වෙන්නේ? ඔයාගේ ජීවිතයට අනුව සුවිශේෂ වෙනවා. ඒ වගේම දවසකින් තව අවුරුද්දකින් වයසට යනවා. එතකොට නිරෝගී සුවය තියාගන්න තමයි මම ගොඩක් මහන්සි වෙන්නේ. ඒ වගේම මම හිතන්නේ මගේ ජීවිතයේ උපන්දිනයක් ලබනවා කියන්නේ විශේෂ උදයක් මට. විශේෂයෙන්ම එදාට මම ආගම දහමට ලැබිම් වැඩ කරන්න කැමති. ඒ දානමාන දෙන්න. ඒ වගේම පාටියක් ගන්න ආසයි. නාස් කරන්න ආසයි, සිංදු කියන්න ආසයි, සතුටු වෙන්න ආසයි, ගොඩක් සතුටු වෙන්න ආස කෙනෙක් මම. එතකොට හැමදාම ජීවිතේ අර නේ, ඒ කියන්නේ එකම තැන ඉඳගෙන නිකම් මේ උපන්දිනයක් කියන්නේ අපිට ජීවිතේ කඩාගෙන වැටීමක් නෙමෙයි. ඉතින් අර අපි කියන්නේ 31st night අපි පටන් ගන්නකොට අවුරුද්දේ පළවෙනිදා අපි අලුත් බලාපොරොත්තුන් ඇති කරගන්නවානේ. මම ගොඩක් වෙලාට බලාපොරොත්තු ඇති කරගන්නවා මගේ බර්ත් එක දාසට. ඉතින් මගේ බර්ත් එකට අද මම අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිටියා. ඕපන් කරන්න හිටියා. මට කාල වේලාවක් ලැබුණා රුගත කිරීම නිසා. නමුත් ඒ එතන ඒ ඕපනින් එක කරන්න ඕන අඩිතාලම අද උදේ මම ඒක දැම්මා. දැන් එතකොට දැන් මේක බලන්න ඉන්න කෙනෙකුට ප්‍රශ්නයක් එනවා ව්‍යාපාරේ මොන වගේ එකක්ද? දැන් අපි ඉන්නේ මේ ව්‍යාපාරික ස්ථානයක. නිල්මිනි දෙන්නකෝන් පවත්තාගෙන යන රූපලාවන්‍යගාරේ මේ අපි ඉන්නේ.
අපි ආව අද එතින්ද අලුත් වැඩේ මොකද්ද අලුත් වැඩේ කියන්නේ අතර මගේ ආසාවක් තියෙනවා මේ සාරි ෂොප් එකක් දාන්න ඉතින් ඒකේ වැඩ මේ දවස්වල කරගෙන යනවා ඉතින් මම හිතනවා ඇත්තටම හැමෝටම තමන්ගේ අතේ තියෙන විදිහට ලොකු මහා පරිමාණයකට ගන්න නෙමෙයි තමන්ට පුළුවන් විදිහට සාරියක් ලස්සන මගේ ගන්න පුළුවන් නම් ඒ වගේම අනිත් එක ගොඩක් අය හැමෝම මගේ ඉල්ලීමකුත් කරා මේ මං අඳින සාරි ලස්සනයි ඉතින් අපිටත් ගෙනල්ලා දෙන්න බැයිද කියලා ඉතින් මං හිතුවා හැමෝම වෙනුවෙන් මම මේ මගේ ආසාවක් තිබුණා ඉතින් මං ඒක ඉෂ්ට කරගන්න ඕන කියලා හිතුවා හොඳයි විලාසිතාව පිළිබඳ බොහොම මේ හොඳ අත්දැකීම් බහුල කෙනෙක් විදිහට හඳුනාගත්තත් ප්‍රශ්නයක් නෑනේ නේ ආ ඉතින් කියනවා දැන් කොහොමද දැන් මේ විලාසිතා සම්බන්ධයෙන් වර්තමානයේ තියෙන විලාසිතා වලට සහ ඉස්සරිනම් මේ ක්‍රමක්‍රමයෙන් මේක වර්ධනය වෙනවා අලුත් වෙනවා ඒතොර දැන් මේ අලුත් වෙන විලාසිතා වලට කොහොමද නිල්මිණි දෙන්න කොහොන් අනුගත වෙන්නේ අනුගත වෙන්නේ කියන්නේ මම විලාසිතාවට හරිම කැමති කෙනෙක් මොකද මම ගොඩක්ම මේ මහන්න අඳින්න මේ සිල් දෙම ඉගෙන ගත්ත කෙනෙක්. එතකොට මං හරි ආසයි මගේ හැඩයට හරියන්න මගේ රූපයට මගේ පාටට හරියන්න මං අඳින්න ආසයි. දැන් අද කාලේ ඇවිල්ලා තියෙන අපි මේ ෆැෂන් ගත්තොත් ගොඩක් වෙලාවට මට හිතෙනවා කෙනෙක් ගැහණු ළමෙක්ව ගැහණියක්ව තව තවත් වඩා ලස්සන කරන්න පුළුවන් විදියට ඒ හැමදේම අපේ රටෙන් දැන් තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ඕනම කාන්තාවක් Tamanට ගැළපෙන ආකාරයට ලස්සන නම් ඇඳට මගෙන කිසිම රටක් දකින්නේ නැහැ. දැන් මේ හැම එකක් එක්කම කතා කරොත් එහෙනම් කලාවට තියෙන සම්බන්ධය කොහොමද මේ දවස්වල? දැන් මේ කලාව අතහැරලා දාලාද මේ වැඩ ටික කරගෙන යන්නේ? මං මගෙන් ගොඩක් දෙනෙක් කාන ඔය කොහොමද වැඩ කරන්නේ කියලා. මං හිතනවා මම මොකක් හරි හාස්කම නැහැ කියලා මේ දුවගේ වැඩක් කරනවා දුවගේ ඉස්කෝලේ වැඩක් කරනවා එයා උදේට ගිහිල්ලා දානවා එයාගේ කැම බීමකින් ලොකුම මම බලනවා ෂූටින් උත් යනවා සලෝන් එකේ වැඩක් කරනවා සීල් වැඩ මම කරනවා කරන්න බෑ කියලා දෙයක් නැහැ පැය 24 මම හොඳට ඒක මම කල්පනා කරන එක කරගන්නවා සමකලට තව තව තිබුණා නම් හොඳයි කියලා හිතන වෙලාව අපතේ යවන්න තත්පරයක්වත් මම ගොඩක් වැඩ කරනවා ඉතින් අනිත් එක තමයි මම කැමති බිසි වෙන්න ඒකට හේතුව කිසිම වෙලාවක කිසිම දෙයක් තනියම කල්පනා කරන්න කැමති නැහැ ඒක නිසා මම ආසයි දවස පුරාම මම බිසි වෙලා සතුටේ ෂූටින් ලොකේෂන් නම් ලොකේෂන් සිරුවන් කියන එහෙම මගේ දුවත් එක්ක නම් එහෙම ඉතින් මගේ දැන් මේ දවස්වල තියෙන මම මේ දවස්වල ටෙලි නිර්මාණ චිත්‍රපට එක නිර්මාණ තුනක මම දායක වෙලා ඉන්න මේ දවස්වල එතකොට මගේ එකම ධර්මාර්ථය තමයි ඇත්තටම තියෙන මගේ DNA 2019 A-level කරනවා ඉතින් එයා O-level කරා ඉතින් මගේ බලාපොරොත්තු තමයි බයෝ සයන්ස් කරන්නේ ඉතින් ඒක තමයි මගේ තියෙන එකම එක වෙනකමක බලාපොරොත්තු. දීනියට ගොඩක් ආදරේ. මොකද මේ කතා කරන හැම වචනකින්ම මට දැනෙන දෙයක් තමයි දීනිය පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියලා. දැන් බයෝ සයන්ස් ජීව විද්‍යාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටිනා කියන්නේ කවදා හරි වෛද්‍ය වෘත්තියට ප්‍රවිෂ්ඨ වෙන්න හරි ඒ සමගාමී රැකියාවකට හෝ විශේෂයකට යොමු වෙන්න පුළුවන්. කලාවට යොමු කරන්න බලාපොරොත්තුවක් නැද්ද දරුවා? කලාවට ඇත්තට මෙහෙමයි. හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. මියුසික් පැත්තෙන් එයා ඉස්සරහින් ඉන්නවා හොඳටම. ඒවට පන්ති යන මාත්‍රම ගායනය සඳහා පුහුණුව සඳහා මේ උමාර ළඟ එයා සංගීතය අදාරනවා. ඉතින් මං හිතනවා එයා විනෝදාංශයක් හැටියට සංගීතය පැත්තෙන් තාමත් මෙහෙලට එයි කියලා. හැබැයි රංගනෙට නම් එයා කවදාවත් එන්නේ නැහැ කියන මට විශ්වාසයි. ඒ මොකද ඒකට හේතුවක් තියෙනවද මොකක්ද විශේෂ හේතුව? ඔව් විශේෂ හේතුවක් තියෙන එයා කැමති නැහැ. එයා පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා හරි ලැජ්ජ සහගත දරුවෙක්. එයාම කියනවා මම කවදාවත් අම්මේ මේ මාව කිසි දෙයකට දාන්න එපා කියලා. දැන් අපේ ෆන්ක්ෂන් එකක් තිබ්බත් පොඩි කාලේ එකයි යන්න පුළුවන් වුණා. දැන් නම් එකයි යන්නම බෑ. එන්නෙම නෑ. ගොඩක් අය ආම ගියාම අහනකෝ ඔයගේ සුවේද කියලා. නමුත් එන්නේ නෑ දැන්. ඉතින් ඒක කාලයක් තියේ. මම දන්නේ නෑ මේවා වෙනස් වෙයිද කියලා. මොකද අම්ම කියන්නේ මම ඉඳලා තියෙන්නේත් එහෙමයි. මිනිස්සු ගෙදරට එනකොට නෑ ඔය ගෙදරට එනකොට මම දොර මුල් හැංගුණා කියලා අම්ම කියන්නේ. ඉතින් එහෙම හිටපු මම අද නිලියක් බවට පත් වුණා. කොහොම වුණත් මම දකින එකම දේ තමයි මම නිලියක් වීමේ වාග්ය මම දකිනවා.
මේ රටේ ජනතාවට ආදරය කිරීම විශේෂ මාධ්‍ය මේ හිරුවා ඇතෙන වටිනාකමක් තියෙන නිසාත් අපි උසහාගෙන එම thank you so much. එතකොට මම හිතනවා කලා වෘත්තිය කියන්නේ කලාව කියන්නේ මගේ DNA ඉදිරියේදී කවදා හරි යන්න ඕන කියලාවත් ඒක මම වැරද්දක් කොහෙත්ම දකින්නේ නැහැ. නිල්මිණි තෙන්නකෝන් රංගන ශිල්පිනියක් කලාකාරණියක් වීම පිළිබඳව නිල්මිණි තෙන්නකෝන්ගෙන් මම අහනවා එදා ඉඳන් ආපු ගමන දිහා හැරිලා බලද්දී සහ වර්තමානයේදී තමන් ලබාගත් දේවල් තමන් සමට අහිමි වෙච්ච දේවලුත් ඇති මේ හැම එකක් එක්කම ජීවිතය ආපස්සට හැරිලා බලද්දී අද උපන්දින දවසේ මොකද හිතෙන්නේ ආපු ගමන ගැන අම්මෝ ගොඩක් සන්තෝසයි ඒකෙන් භාගයක් මේ සතුටින් භාගයක් මේ මගේ ළමයි බලෙන් මේ උඩගෙනලා තියාගෙන ඉන්නවා මේ ගෙදර තියෙන ඒවා ගොඩක් සන්තෝසයි මම නිලියක් උනේ හරිම අහම්බේ ඉතින් මේ මොහොතේදී මම නිලියක් වෙන ආශාව ඇති කරපු මගේ පවුලයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා රොයිස් රොයය සුමනක්කත් මේ මොහොතේදී මම පාසල් යනකොට මාව දැකලා මට ආරාධනා කරේ අපි අතරේ මේ වුණ ඩිබි නිහාසිංහ ඇතුළු මාව මෙතෙක් මෙහෙවපු විශේෂ වූ අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු සියලු දෙනාටම මාතක රංගපාපු නළු නිළිය සියලු දෙනාටම ඇත්තටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මම මේ ආපු ගමනේදී මට හැරිලා බලනකොට දුකක් නැහැ කටුකත් නැහැ හරිම හොඳ ගමනක් මං ආවේ හරිම වාසනාවන්ත විදිහට ආපු නිළියක් මම ඒ වගේම චරිත හැම චරිතයක්ම රංගපාලා කරනවා ඉතින් තවත් මට රංගපාන්න තියේද කියලා හිතන තරමට මේ හැබැයි ඉතින් කැමර එකක් නැතුව ඉන්න බෑ කැමර එකක් ඕනමයි ඉතින් මේ ආසයි රංගපාන්න ඉතින් මට පුළුවන් තරමක මේ මට ගැළපෙන මට හොඳයි කියලා හිතන චරිත රංගපාන්න අපිට කාලය අතින් අල්ලලා නවත්ත ගන්න පුළුවන් නම් හොඳයි කතා කරන්න ගොඩක් කාරණා ඉතිරිලා තියෙන නිසා නමුත් කාලයේ තාලයට අවනත වෙන්න සිද්ධ වෙනවානේ ඉතින් අවසාන මිනිත්තු කිහිපේ ඇතුළේ අපි ටිකක් කතා කරමු දැන් අද අපි ඇවිල්ලා කේක් එකක් අරන් ඇවිල්ලා අපි එනවා කියලා කිව්වා කේක් එකක් එහෙම අරගෙන ඇවිල්ලා මේ උපන්දින සමරන්න එනවා කියලා නම් කිව්වේ නෑ කොහොමවත් අපි ඒක සම්ප්‍රදායක් විදිහට කරන දෙයක් කේක් එකක් අරගෙන ඇවිල්ලා කේක් එකක් කපනවා අපි ආපු ගමන ගැන මුංචි අදහසක් දැනගන්න කැමතියි ඇත්තටම ඉස්ලාම කියන්න ඕන දැන් යම්කිසි විදිහකින් ආටිස් කෙනෙක් ඒ උපන්දිනය මේ විදිහට සමරන්න හිතන එක ගැන සහ ඒ වටිනාකම දෙන එක ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඇත්තටම දැන් මෙහෙම ඇවිල්ලා අපි එක පාට පුදුම කරාම අපි මං හිතන්නේ අවුරුද්දකින් අපි වයසට යනවා වගේම ඒ එනර්ජි එක ගොඩක් වටිනවා. ඒ සතුට ඉතින් ඒක නිසා මම ගොඩක් ස්තුතිවන්ත වෙන හිරු ආයතනයට ඒ වගේම මම හිරුත් එක ගොඩක් වැඩ කරලා තියෙනවා තව තවත් හිරු ශක්තිමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ මට මේ සර්ප්‍රයිස් එක දුන්නම thank you very much මගේ ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් සහ මං වෙනුවෙන් thank you very much එනදී අපිට ලැබිලා තියෙන කාලය අවසාන වෙගෙන එන නිසා සමු ගන්න වෙනවා. අපි හැම වෙලෙම කියන්නේ ඉදිරි වැඩ කටයුතු බොහොම සාර්ථක වෙලා 2018 වර්ෂය අතිශයින්ම සාර්ථක වසරක් බවට පත් වෙන්න කියලා සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන අතරේ නැවත වතාවක් අපි සමු ගන්නවා. හැබැයි මතක් කරනවා තව දවසක අපි හමු වෙනා මේ වගේ ආදරණීය ලෙන්ගතු චරිතයක එක්ක උපන්දිනය සමරන්න. බොහොම ස්තුතියි අපිව ආදරයෙන් පිළි අරගෙන අපිට සහයෝගය දුන්නට. සියලු වැඩ කටයුතු සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරන අතරේ අපි අද මෙලෙස සමු ගන්නවා කිව්ව වගේ නැවතත් මතක් කරනවා තවත් දවසක විඳිනේ උදෑසනින් තරුවකගේ උපන්දින සමරන බලාපොරොත්තු ලබා දෙමින් තමයි යන්නේ අපි ගිහින්ෙන්න ජය වේවා ඔබ ගොඩක් ආදරය කරන කලාකාරණියක වෙන නිල්මිණි තෙන්නකෝන් මහත්මියගේ උපන්දිනය අපි පසුගිය දවසක මෙන්න මේ විදිහට තමයි සැමරුවේ. ඉතින් අද පෙබරවාරි මාසේ පළවෙනිම තව දවස් 3ක විතර කාලයක් විතරයි ඉතුරු වෙලා තින් අපේ ජාතික නිදහස් දිනය සඳහා වූ සැමරුම් මුලට ඔබ දන්නවා අපි මේ ස්වාධීනත්වයේ ලබාගත්තේ බොහෝම සටන් කරලා අපේ ජීවිතයට අපේ මේ රටට ලෝකයට හැමෝටම කැපී පෙනෙන ජනතාවක් විදිහට අපි ඉදිරියට යන්නේ අන්නේ ලබාපු නිදහස නිසා. ඉතින් ඒ ස්වාධීනත්වයේ තුලින්
ඉතින් මේ නිදහසේ වටිනාකම අපි හැම විටම අගයන්න ඕනේ. මේ නිදහස තව දුරටත් දිගින් දිගටම රැක ගන්න ඕනේ. ඉතින් අද දවසේ අපි හිතනවා ඔබ ගොඩක් ආදරය කරන ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක්ගේ ජීවන අත්දැකීමත් අපි ඔබත් එක්ක බෙදාගත්ත. ඉතින් මේ සුන්දර සැමරුම් වගේ මේ සුන්දර අත්දැකීමුත් එක්ක අද අපි බ්‍රහස්පතින්දා හිරවින්ද නියුදැසන තුලේ සමුගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ප්‍රාර්ථනා කරනවා ඔබට බ්‍රහස්පතින්දා දවස සුවදායි සුබ දවසක් වෙන්නට කියලා. අයිපෝවන්.